මීට මාස 3කට පෙරයි ගෝටා ගෝගම සහ මයිනා ගෝගම ආරම්භ වුණේ. ඒ ජනාධිපති ගෝටාබේට සහ අගමැතිට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමිනුයි. ගාල්මෝදර අරගලයේ අතිශය සමකාමී එකක් වුවා. එහෙත් මීට මාස 2කට පෙර අදවන් දිනක ඊට නිඳිත මැර ප්‍රහාරයක් එල්ල කෙරුණා. ප්‍රහාරය ආරම්භ කළේ අරලියගහ මන්දිරයේ සිට පැමිණි අයයි. පොලු මුගුරු රැගත් මැරයින් නිරායුධ තරුණ තරුණියන්ට පහර දුන්නා. ඒ සමගම රට පුරා ඇතුණේ වෙසෙනකා තත්ත්වයක් සැනකින් මහාමාර්ගවලට පැමිණි ජනතාව ඈත ගම්නියම් ගම්බල සිට කොළඹට මැරයින් ප්‍රවාහනය කළ බස් රථවලට ගිනි තැබුවා. සමහර මැති ඇමති නිවාස කිහිපයක්ද ගිනිබත් වූවා. ඉතා අවාසනාවන්ත ලෙස මහමගදී කිහිප දෙනෙකුට ජීවිතද අහිමි වුණා. නමුත් අරගලය නතර වුණේ නැහැ. ගෝටා ගෝගම ගිනිබත් කළත් එය නැවත ඉදි කරන්නට අරගලය නිරත පිරිස සමත් වුණා. ගෝටා ගෝගමට පහර දීම ජාත්‍යන්තර ලෝකයේ මාධ්‍ය තාකලේ ආණ්ඩුවේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ලෙසයි. එය අතිශය ම්ලේච්ඡ ප්‍රහාරයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරද්දී අගමැති මහින්ද රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වුණා. නමුත් ජනාධිපති ගෙදර යනවා වෙනුවට සාර්ථක වන තෙක් ඉන්න බව පවසා අගමැති ලෙස රනිල්ව පත් කළා. ඒ නිසා අදටත් රට පුරා උද්ඝෝෂණ විරෝධතා ඒ ආකාරයෙන්ම පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ අන්තරේ තරුණ අර්ගලකරුවන් ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට රැය පහන් කළ අයුරු අන්තරේ රැලිය ආරම්භ වුණේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. බැංකු මාවතේදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. නමුත් සියල්ල විඳ දරා ගනිමින් අන්තරේ තරුණ තරුණීන් රොද බඳිමු පන්නමු තේමා කරගෙන සටන ක්‍රියාත්මක කළා. ඔවුන් අන්තිමට රැය පහන් කළේ ජනාධිපති මන්දිරයේ ඉදිරිපිටයි. ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න ගිහින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ හොයපු පාර තමයි ගෝඨාභයගේ බලය තහවුරු කරගෙන රනිල් කියලා තක්කඩියෙක් ගෙනල්ලා මහා පුටු යගමෙදි පුටු ඉඳගත්තා. හැබැයි රනිලුත් ඔප්පු කරලා තියෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සමත් නැහැ කියලා. මේ රටේ ජනතාව කොළඹට එනවා ජනාධිපතිවරය වටලන්න මේ රටේ ජනතාව මහපාට වෙනවා. ඒකට බය වුණු ජනාධිපතිවරයා දැන් බත්තර හුල්ලේ හමුදා කැම්ප් එකේ හැංගිලා ඉන්න ගමන් ඇඳිරි නීතිය දාලා තියෙන තමන්ගේ ආරක්ෂාවට අපි කියනවා ඔය ඇඳිරි නීතිය රෝල් කර බල්ලට දාන්න කියලා. මේ අතර දිවයිනේ නන්දෙසින් ජනතාව අද පෙරවරුවේ සිට කොළඹට පැමිණිමින් සිටිනවා. බස් රථ සහ දුම්රිය ඉතා අවම ප්‍රමාණයක් ධාවනය වන බවයි වාර්තා වන්නේ. නමුත් බොහෝ පිරිස් පයින් ගමන් කරන ආකාරය දක්නට පිළිවන්. පුළුවන්ද බලන්නකො මිනිස්සු මිනින දුක මොකද්ද තියෙන්නේ දැන් අවුරුදු ගාන දෙක තුනක් නේදලා ගන්න දෙයක් නැහැ. අපි වාහන නැති හින්දා ඩීසල් නැති හින්දා පයින් හරි මේ ගමන ගින් නන්දසේනෝද පන්නනවා පන්නලා තමයි අපි මේ ආයි හොරන්ට එන්නේ. අරගලේට යාවේ අදින් පසුව යන්න කියලා අපි ඉල්ලා හිටිමින් ඕට හොරා
කේවත්ත මේසමේ සදහවතුන් විදියට මේ මොහොතේ අපි ගමන් කරනවා අපේ අරගලය ඉදිරියටම ගෙනියන්න අලුත් ආකල්පයක අලුත් රටක් ගොඩනගන්න ඉතින් අපේ එකම ප්‍රාර්ථනාව ඒකයි ඉතින් අපි මේ අපි අරගලයට ජය වේවා කියලා මිනිස්සු කෑ ගහන්න යන්නේ ඒ නිසා අතර දිවයින පුරාම නගර ආශ්‍රිතව ඊයේ රාත්‍රියේත් අදත් විරෝධතා දක්නට ලැබුණා.
නම්වෙන්ද මධ්‍යම රාත්‍රියට පෙර තමුන්නාන්සේ නම්බු පිටින් යන්න ඕන පවු නොදි යන්න ඕන I'm a hand out.